අයිබන් කලිප ගැන හැම දෙනම ක්‍රික් ලෝබිත් සංචි YouTube channel එකට. ඉතින් අපි කලින් වීඩියෝ එක කතා කළා ක්‍රිකට් ක්‍රීඩාවේ පළවෙනිම නීතිය ද ප්ලේයර්ස් කියන නීතිය සම්බන්ධයෙන්. ඒ වගේම එක එක number of players කියන නීතියත් අපි කතා කළා. අද අපිට කතා කරන්න තියෙන්නේ 1-2 nomination and replacement of players කියන නීතිය සම්බන්ධවයි. ඒකේ පළවෙනි එක උපගන්තිය 1-2-1 විදිහට සඳහන් වෙන්නේ කියන්නම් condition එක තියෙන එක. Each captain shall nominate 11 players plus a maximum of 6 substitute fielders in writing to the ICC match referee before the toss. හරි. ඒ කියන්නේ මේ නායකයින් තරඟේ ආරම්භය කරන්න පැය බාහිර කලින් ටොස් එක දාන්න යනවා. ඉතින් මේ ටොස් එක දාන්න යන්න යනකොට එකින් කාසිය වාසිය උදලා බලන්න යනවා. මේ කාසිය වාසිය උදලා බලන්න යද්දී එයාලා ICC match referee ඉදිරිපත් කරන්න ඕනේ ඒගොල්ලන්ගේ ක්‍රීඩා කරන 11 දෙනා සහ ඊට අමතරව අතිරේක ක්‍රීඩකින් 6 දෙනෙක්. ක්‍රීඩා කරන 11 දෙනා සහ ඊට අමතරව අතිරේක ක්‍රීඩකින් 6 දෙනෙක් මේ ICC match referee ඉදිරිපත් කරන්න ඕනේ ටොස් එක කාසිය වාසිය ගබන් යන අවස්ථාවේදී. ඉතින් මේ ICC playing condition එක නිසා මේක මේ ICC match referee කියලා තිබ්බට අපි තුමු ලංකාවේ ඇතුලේ තියෙනවා වෙළඳ සේවා ක්‍රිකට් තරඟ තියෙනවා රාජ්‍ය සේවා ක්‍රිකට් තරඟ තියෙනවා පාසල් ක්‍රිකට් තරඟ තියෙනවා. ඉතින් මේ 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 තරඟවලදී බහුල වශයෙන් තරඟ තීරකවල දකින්න හම්බ වෙන්නේ නැහැ. වෙළඳ සේවා තරඟවල දකින්න පුළුවන් නමුත් අනෙකුත් තරඟවල දකින්න ලැබෙන්නේ ගොඩක් කලාතුරකින්. නිසි බලධාරීන් ක්‍රීඩා කරන්නේ මේ මිනිස්සු. ඉතින් මේ ICC match referee කියන එක දෙනදී අපිට වෙනස් කරගන්න වෙනවා මිනිස්සුන්ට කියන එක. නමුත් ජාත්‍යන්තර තරඟයක් නම් අනිවාර්යයෙන්ම ICC match referee විය යුතුයි. ඒ මිනිස්සුන් දෙපළට මේ ටීම් කාඩ් එක ඉදිරිපත් කරන්න ඕනේ. ඒකෙදි ක්‍රීඩා කරන 11 සහ අතිරේක ක්‍රීඩා 6 දෙනෙක් ඇතුළත් වෙන්න ඕනේ. දැන් මේ ටීම් කාඩ් එක ලියනකොට මේකේ ඕගොල්ලෝ දන්නවා කන්කෂන් නීතිය යටතේ ක්‍රීඩකෙන් ආදේශ ගන්න පුළුවන් COVID-19 යටතේ ක්‍රීඩකෙන් ආදේශ ගන්න පුළුවන්. ඉතින් මේ ඒ කාරණා සම්බන්ධව මම ඉදිරියට කතා කරන්න වෙනම මාතෘකාවල් වලින් අපිට ඒක කතා කරන්න තියෙනවා. වෙනම නීති දෙන අපිට ඒක කතා කරන්න තියෙනවා. ඒ සම්බන්ධව මම ඉදිරියට කතා කරනවා. දැනට ඒ දේ මතක තියාගන්න. මොකද ටීම් කාඩ් එක ලියද්දී මේ සෙල්ලම් කරන 11 සහ අතිරේක වෙන්න 6 දෙනා ලියනකොට කලින් මේ කන්කෂන් නීතියෙන් කලින් අපි නම් ටික ලිව්වා. ඒගොල්ලන් ගෙවල් එක මොකද්ද අපි ලිව්වේ නැහැ. නමුත් කන්කෂන් එකදී ලයික් ටු ලයික් ෆේල් ප්ලේයර් කෙනෙක්ව රිප්ලේස් කරන වෙන නිසා අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරන 11 දෙනාගේ සහ අතිරේක වෙන්න 6 දෙනාගේ රෝල් එක මොකද්ද කියන එක පැහැදිලිව සඳහන් කරන්න ඕනේ මේ ටීම් කාඩ් එක ඇතුලේ. ඊට පස්සේ මේ නීතිය කියනවා other than as set out in clauses 1.2.7 and 1.2.8 no player within brackets member of the playing 11 may be changed after the nomination and prior to the start of play without the consent of opposing captain. ඉතින් මේකෙන් ඇත්තටම කියන්නේ අවකාශය වාසිය උදගා බලන්න අවස්ථාවේදී මේ ක්‍රීඩා කරන 11 කවුද කියලා තරඟ තීරකයාට එහෙම නැත්නම් විසුවන්ට දැනුම් දෙනවා මේ ටීම් කාඩ් එකෙන් දෙනවා. ඉතින් ඒක ඒ මොහෙන් පස්සේ ප්‍රතිවාදීන් කණ්ඩායමේ නායකයාගේ අවසරයෙන් නැතුව කිසිම විදිහකින් වෙනස් කිරීම හැකියාවක් නැහැ. ක්‍රීඩකෙන් ආදේශ කිරීමක් ක්‍රීඩකෙන් ඉවත් කිරීමක් කිරීමට හැකියාවක් නැහැ ඒ ක්‍රීඩා කරන 11 දෙනාට සහ අතිරේක ක්‍රීඩකෙන් 6 දෙනාට. හැබැයි කාසියව සුදුගා බලන්න ප්‍රථමයෙන් මේ ටීම් කාඩ් එකට ඕන විදිහට ක්‍රීඩකෙන් ඇතුළත් කිරීමේ හැකියාව වෙනස් කිරීමේ හැකියාව ක්‍රීඩකෙන් අයින් කිරීමේ හැකියාව නායකයා සතුව තියෙනවා. නමුත් කාසියව සුදුගා බලුවට පස්සේ කිසිම විදියකින් කිසිම හේතුවකට විනිසුරුවරුන්ගේ සහ තරඟ තිරකරුන්ගේ අනුමැතිය තිබුණත් ප්‍රතිවාදී කණ්ඩායමේ නායකයා විරුද්ධයි නම් කිසිම දින් හැකියාවක් ලැබෙන්නේ නැහැ ඒ ටීම් කාඩ් එකේ වෙනස් කිරීමක් කරන්න. ඉතින් හැබැයි මේ මේක සඳහන් වෙන මේ 1-2-7 සහ 1-2-8 කියන නීති යටතේ පමණක් මේක වෙනස් වෙනවා. ඒ නීති මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් අපි ඉදිරියට කතා කරනවා. අපි තාම කතා කරන්නේ 1-2-1. තවත්
නීති හයක් අපිට සම්බන්ධයෙන් කතා කරලා ඒ හය කතා කළා. අපි 1 2 7 සහ 1 2 8 කියන්නේ මොකක්ද කියලා කතා කරමු. ඉතින් මම හිතනවා මේක පැහැදිලි වෙන්නේ නැති කියලා මේ නීතිය. අපිට තමයි මේකේ නීතිය මම මේ 1 2 කියන එකේ එකයි පළවෙනි එක තමයි මම අද ඔයාලට කියලා දුන්නේ. මේක තව තියෙනවා ගොඩක් කියලා දෙන්න. මේ කතා කරපු නීතිය පිළිබඳ ඔයාට යම් ගැටලුවක් මොකක් හරි පොඩි ගැටලුවක් හරි තියෙනවා නම් සඳහන් කරන පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන් මේ දවල් උත්තර ලැබෙනවා. එහෙනම් subscribe කරන channel එක බෙල් එකන ක්ලික් කරන්න. ඒකට මම වීඩියෝ දාපු ගමන් ඔයාලා ගාවට ඉක්මනටම ඔයාලා ගෙන ගන්න පුළුවන්. එහෙනම් මම කියලෙන්නම් ඔයාලට සුබම සුබ දවසක්. මම විශ්ෙන්ද සිල්වා.